රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය මේක මලගෙදරක අයවැයක් පිළිගැනීමයි ස්තුති කතාවයි විතරයි මිහින්තලා විහාරාධිපති හිමි කියයි මලගෙදරක අයවැය වාර්තා ඉදිරිපත් කළා යෝජනා ස්ථිර මුල ටික සාහිත්‍යකාරයෙකු ලියලා ෆේල් නිලධාරීන් මැද ලියු විකොනොමික්ස් හොරොනොමික්ස් සහ බෙගොනොමික්ස්ලාගෙන් අවසන් වූ රනිල්ගේ අයවැය ගැන අද ටෙලිවැකියෙන්. දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළේ මළගෙදරක අයවැයක් බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා. පිළිගැනීමේ කතාව සහ ස්තුති කතාව පමණක් අයවැයේ අන්තර්ගත වූ බවයි විහාරාධිපති හිමියන් වැඩිදුරටත් පවසන්නේ. දැන් රජයේ සේවකයන්ට පඩි වැඩි කරන එක හොඳයි. ඒතකොට සිංහල අවුරුද්ද කණ්ඩද කෑවට පස්සේද කියන එක දැන් රජයේ සේවකයෝ අහන්න ඕනේ. මේ ඔක්කොම බොරු. මළගෙදරක අයවැය වාර්තාව ඉදිරිපත් කළා යෝජනා ස්ථිර කරා. පිළිගැනීමයි ස්තුති කතාවයි. රජයේ සේවක විතරද කන්නේ? සාමාන්‍ය මිනිස්සු ගැන මොකද කියන්නේ? භාණ්ඩවල මිල අධිකයි. ඒවා අඩු කෙරුවේ නැද්ද? ඒවා අඩු කරලා නැහැනේ. දැන් අර මේ තටු නිවාසවල අයිතිය දෙනවා කියන්නේ. දැන් බලන්නකො හෙටානේ දැන් මේක පුරවන්න අරක පුරවන්න කියලා වොන් ඇවිල්ලා සල්ලි ඉල්ලයි. ඈ රතින්න දැම්මා වගේ ආපහු රතින්න වලට අපරාධේ රතුන්න පත්තු කරේ කියලා හිතයි මිනිසුන්ට. සින්නාක්කර ඔප්පු මේ මිනිසු දීලා නැහැනේ ජෝර්ජ් රජුගෙන් පස්සේ මේ රටේ. බලපත්‍රයක් හදාගන්න බැරි රටක් නේ මේක. දැන් මහින්ද රාජපක්ෂ කියනවා මේ අයවැය වාර්තා අධ්‍යයනය කරන්නලු. ඔහෙලා අධ්‍යයනය කරලා තියෙනවා. දැන් 48 ඉඳලා 70 ඉඳලා මේක රජ කරනවා. නාමල් රාජපක්ෂ වෙන කතන්දරයක් කියනවා. එයාලගේ මුදල් ඇමතිලු. නිකන් ගොන් කතා කියන්නේ නැතුව මිනිසුන්ට ඇවිල්ලා බොරුවට මාධ්‍ය සම්දර්ශන දාන්න එපා. ඔහෙලාගේ මුදල් ඇමති නම්. ඔහෙලා එහෙනම් පරක් දාන්න ඕනේ. ගැලරීට කතා කරලා හින හැලා, තේ බීලා, බත් කන්න දීලා එහෙම කරලා මේ රට ගොඩ ගන්න බෑ. ඔහෙලාට බෑ මේ රට ගොඩ ගන්න. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 408 වැනි ටෙලිවැකිය. ජනපති රනිල් මේ එයිගේ දෙවෙනි අයවැය ඉදිරිපත් කළානේ නේද? ඔහු ඉදිරිපත් කළ අර අතුරු අයවැයත් එක්ක සලකපුවම නම් මේක තුන්වෙනි අයවැය. එහෙම නැත්නම් වාර්ෂික අයවැය ලෙස සැලකුවොත් දෙවෙනි අයවැය. හොඳයි. මෙවර අයවැය ඔහු ඉදිරිපත් කළේ ටොෆියක් කන ගමන් නේද? අපටත් මේ අයවැය ටොෆියක් ලෙස විකන්න ලබා දෙමින් කියලා තමයි සමස්ත අයවැය දිහාම බැලුවාම පේන්නේ. හරිය ජනපති රනිල්ගේ මේ මුකයෙහි තිබුණේ අලුත්ම තාලේ ටොෆියක් හෝ එහෙමත් නැත්නම් චුයින්ගම් එකක් වෙන්නත් පුළුවන්. හොඳේ මොකද අර මේ එක්වතාවක ඔහු දෙන්ට ගියානේ චුයින්ගම් නේද? මතකද? ඔව් අර විට කන ගොවියට විට වෙනුවට චුයින්ගම් එකකුයි නේද? බූට්ස් දාලා ඩෙනිම් එහෙම අඳලා මොඩ් ගොවියෙක් හදන්නට ගියානේ නේද? ආන් එහෙම චුයින්ගම් එකක්ද දාන්නේ නැහැ. ඒ වගේම මේ අර එක්වතාවක තරුණින්ගේ අතේ බ්‍රේස්ලට් එහෙමත් දාන්නට ගියානේ නේද? ඔය ඔක්කොම සුරංගනා කතා හැටියට තියාගන්න කියන එක කියන්නේ මතක් කළේ. හොඳේ දැන් කොහොම වුණත් කමක් නැහැ. ජනපති රනිල් මේ චුයින්ගම් එකක් හෝ ටොෆියක් හෝ හපහපා හිටියා. කොහොම වුණත් දැන් අපිට ලැබුණේ නම් බය නැතුව කියන්න පුළුවන් ගුණසිරි බුල්ටෝ එකක් කියලා. හරිය බුල්ටෝ කාපු අය තමයි බුල්ටෝ වල රහ සහ විකන්ට තියෙන අමාරුව දන්නේ. හොඳේ ඔය අපේ පාසල් කාලේ මේ දැන් වගේ එක එක වයිවාර්ණ විචූර්ණ රස ඇති ටොෆි තිබුණේ නැහැ. අපිට කන්න තිබුණේ බුල්ටෝ. ඈ බුල්ටෝ ටොෆිය කළු පාටයි තාර වගේ කටේ දාගෙන හිටියට නිකම්ම නම් දිය වෙන්නේ නෑ මලාත් ඒකට. හොඳේ හපන්ට ඕනේ විකන්ට ඕනේ. හරිය අන්තිමට හපලයි විකලයි ඒ කරලත් දිය වෙන්නේ නැති කුරුට්ටක් වගේ කෑල්ලක් ඉතුරු වෙනවා. එක්කෝ ඒක විසික්කා කරන්න ඕනේ නැත්නම් ඉතින් කොහොම හරි ගිල්ලා දාන්න ඕනේ. හොඳේ ඔව් රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 10000 දීමනාවත් බැලු බැල්මටම බුල්ටෝ එකක් වගේ තමයි. හොඳේ තමාස පහක් බලාගෙන ඉන්න ඕනේ. ඔය 10000 වැටුපට එකතු වෙලා ලැබෙනකන්. හොඳේ ලබන අප්‍රේල් වෙනකන්. ඒ වෙනකොට ජනවාරි වල ඉඳලා ආන් වැඩබද්ද 18% කින් වදිනවා. හොඳේ. එතකොට ඇත්තටම ජනවාරි වල ඉඳලා බඩු වෙනුවට බදු තමයි කන්ට සිද්ධ වෙන්නේ. හොඳේ. ආදායම් බදු, උපේන විට ගෙවීමේ බද්ද, එකතු කළාගේ මත බද්ද, ප්‍රාග්ධන ලාභ බද්ද, මුද්දර බද්ද ආදී විවිධ කී නොකී මෙකී බදු ගෙවලා ඉවර වෙනකොට බඩු අරගෙන බත් වේලක් කන්ට අතේ සතේ නැති වෙනවා. හොඳේ. දැන්ටත් ඒක වෙමින් තිබෙනවා. හරිද? ඒකට හරියන්ට තකට තක නේද? තකට තක අර 400 කින් විතර විදුලි බිලත් ඉහළ දැම්මනේ ඈ. ඒ නිසා එකක් පැහැදිලි. 1948 ජේ.ආර්. ජයවර්ධනගේ පළමු අයවැය ඉදිරිපත් කළ දා සිට ජනතාවට ලැබුණේ තාර ගුලියක් වගේ පාට රහත් එක්ක තියෙන කළු පාට මුසුණු හයිය මහයිය බුල්ට ටොෆි. හොඳේ. මහ උන්දලා කටේ දාගත්තෙම පහසුවෙන් දිය වෙන හොඳට කටට රහට දැනෙන කිරි ටොෆි. හරිය. ජනපති රනිල් මේ අයවැය ආරම්භ කළේ බුද්ධ දේශනාවෙන්. ආදායමට වඩා වියදම් කිරීම වැරදි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා තමයි පටන් ගත්තේ නේද? ආටෝප සාටෝප ජීවිත ගත කිරීම නිසා අපට මේ කලගිය බව පවසමින් ඔහු කිව්වේ ආණ්ඩුව විතරක් නෙමෙයි රටේ ජනතාවත් ආටෝප සාටෝප ජීවිත ගත කළා. ඒ නිසායි අපිට මේක වුණේ. ඒ නිසායි අපිට ලෝකෙන් ණය ගන්න වුණේ. හිඟන ජීවිතයකට ඇද වැටුනේ කියලා. හරිද? නිදහසෙන් පසු අවුරුදු 75ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නැහැ. මම මෙහෙම කිව්වා මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩුව විතරක් නෙමෙයි. මේ රටේ අපි හැමෝම මේ වැරද්ද කළා. මේකට උත්තර නොදීම බෑ නේද? ඈ ආටෝප සාටෝප වැඩ කළේ මේ රටේ සාමාන්‍ය ජනතාවද එහෙමත් නැත්තම් ඔහේලා ප්‍රමුඛ ආණ්ඩුද නිස්කාරණ නාස්තිකාර බොරු සෝබන වැඩ කළේ රටේ ජනතාවද ඔහේලාද? හොඳේ. රටේ ජනතාවගෙන් 90%ක්ම භාවිත කරන පොදු මගී ප්‍රවාහනය අරන් බලන්න. පොදු මගී ප්‍රවාහනයේ කෝච්චියේ බස් එකේ උදේට දවල්ට රැට මොන දහ දුකක් විඳින්ද ජනතාව රැකියාවට එන්නේ ඈ. ඒකට ඔහේලා BMW V8 Prado පිරිවරාගෙන ඩීසල් පෙට්‍රල් බවුසර් පිටින් ගැහුවත් මදි. බවුසර් පිටින් ගැහුවත් මදි. වාහන වලින් ගත කරන යහට මෙහාට යන සුඛෝක භෝගී ජීවිතය අරන් බලන්න ඈ. වැඩිමනක් ඕනේ නෑ. ඊයේ ඔහෙලගේ දිවා භෝජනේ ඊයේ ඔහෙලගේ දිවා භෝජනේ වගේ කෑම වේලක් කන්ට මේ රටේ සාමාන්‍ය ජනතාවට පුළුවන්ද ඈ. සාමාන්‍ය රෝගීන් ඇඳන් යට බෙහෙත් නැතුව දහදුක් විඳින්දි මරණ මංචකයට වැටිලා පණ අදිද්දි ඔහෙලත් අපිත් එක්ක ඒ ඇඳන් යට ඈ සිමෙන්ති පොළවේ බෙහෙත් ගන්ට එනවෙයි නැහනේ. උන්නට කැස්සට හෙම්බිරිස්සාවටත් ඔහෙලා යන්නේ සිංගප්පූරු. හොඳේ. ඔහෙලගේ විදේශ සංචාර ගන්ට මොකෝ ඒවයි ගිහිල්ලා මේ නිකම් මේ ලදරන් හෝටල් වල ඉන්නවද නෑ. ඔහෙලා ඉන්නේ සුපිරි 5-star හෝටල් වල. හරිද? පුළුවන් නම් ඊළඟ අයවැයේදීවත් මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආටෝප සාටෝප ජීවිතය එකින් එක කියන්න. හොඳේ. සින්ඩ්‍රෙල්ලා 2 මේ රනිල් වික්‍රමසිංහ අයවැයට ඔහු මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව භාවිත කළත් බැලු බැල්මට නම් අයවැය තුළ ඒ සත්‍යතාවය නම් තිබුණෙම නෑ. ඒක කියන්ටම අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ පරිභෝජනය සඳහා ණය ගන්න එපා කියලා තිබ්බට මේ අයවැය පුරාම තිබුණේ නේද? කන්ටයි බොන්ටයි නේද? සහන දෙන්ටයි තියෙන ණයම තමයි. ආය උත්පාදනයක් නෑ. හොඳේ. ණය ගැනීම තව තව ණය ගැනීම නේද? තියෙන දේ විකුණා දැමීම ඔක තමයි ඇත්ත කතාව. හොඳේ. දැන් අයවැය පරතරේම අරන් බලන්නකො නේද? රජයේ සමස්ත ආසන්නම වියදම. රජයේ සමස්ත ආසන්නම වියදම. හොඳේ. මේකත් හරි වියදම නෙමෙයි. මේ ආසන්න වියදම රුපියල් බිලියන 7833යි. ට්‍රිලියන වලින් ගත්තොත් ට්‍රිලියන 7කටත් පොඩ්ඩක් වැඩි. හොඳේ. රජයේ ආදායම මොකද්ද? රජයේ ආදායම රුපියල් බිලියන 4107යි. ඒ කියන්නේ ට්‍රිලියන 4යි. හරිද? ට්‍රිලියන 4යි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ට්‍රිලියන 3කට වැඩියෙන් නේද? ට්‍රිලියන 3කට වැඩියෙන් ණය ගන්ටම එපායයි. ඇයි අතන වියදමම 7833ක්නේ රුපියල් බිලියන. ඒ කියන්නේ ට්‍රිලියන 7යි. ආදායම තියෙන්නේ රුපියල් බිලියන 4107යි ට්‍රිලියන 4යි නේද? හැබැයි ණය ගැනීමට සීමාවක් දාලා තියෙනවා. ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900යි කියලා. හොඳේ. ඒ වුණාට ওই සීමාවල් පැනලා ඊට පස්සේ සීමාවෙන් සීමාවක් පැනලා තමයි මේ උන්දලා ණයරන් තියෙන ඉතිහාසයේ පුරාම හරිය. දැන් තේරෙනවද මේක නිකන් සින්ඩරෙල්ලා දෙක වගේ කියලා. ඔව් සින්ඩරෙල්ලා දෙක වගේ. හොඳේ මේ අයවැය මුල් කොටස කවුරුන් හෝ සාහිත්‍යකාරයෙක් ලියලා තියෙනවා. සාහිත්‍ය රසය 90යි. හොඳේ බුද්ධ ධර්මයත් අරගෙන සාහිත්‍ය රසයත් අරගෙන ඒක ලස්සනට ලියලා තියෙනවා. ඔය අයවැයේ මැද කොටස ලිව්වේ හැමදාම අයවැය ඉලක්කම් යහට මෙහාට කරන නිලධාරීන් සෙට් එක තමයි. හොඳේ ඔව් ඔය රුපියල් 10000 දීමනාව එක්ක අපිට මතක් වුණේ 2015 රවි කරුණානායකගේ අයවැය. හොඳේ ඒක නිසා ඔය මැද කොටස ලියන්නෙම නිලධාරි පැලන්තිය. හරිද උන්දලා තමයි යහට මෙහාට ඉලක්කම් දාලා ඔය ගේම ගහලා දෙන්නේ. ඊළඟට මුල ලිව්වා සාහිත්‍යකාරයෙක් නේද? මුල ලියලා මැද සුපුරුදු සින්ඩරෙල්ලා නිලධාරින් ටික හදපු අයවැයයි අන්තිම ටික කවුද හැදුවේ? අන්තිම ටික නම් ෂුවර් එකටම ඊළඟ ඡන්දේ ඉල්ලන්න ඉන්න විකොනොමික්ස්ලා, හොරොනොමික්ස්ලා සහ බෙගොනොමික්ස්ලාම තමයි හැදුවේ කියලා ඕන් අද ටෙලිවිෂන් අවසන් කරනවා. මේ අර ආටෝප සාටෝප වියහියදම් ඔවුනේ රටේ ජනතාවගේ මේ වැඩවල හැටි බලන්ටකො නේද? රටේ ජනතාව මොන තරම් ආටෝප සාටෝප වැඩ කළාද නේද? නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හම්බන්තොට වරාය නේද? ඒ විතරක් ඇයි රටේ ජනතාව මේවා විවෘත කිරීම වලටත් නිකරුණේ මහා ධනස්කන්ධයක් වැය කරමින් මොන තරම් ආටෝප සාටෝප වැඩ කරාද නේද? ඇත්තටම ඒකනේ අද ජනතාව තමම්ම ආටෝප සාටෝප වැඩ කරලා නේද මේ විදිහට විඳවන්නේ කියලා ඈ. හොඳයි ඉතින් එහෙමනම් මේ බුල් ටෝටෝෆියක් වගේ වෙච්චි රනිල්ගේ අයවැය නේද? ඔව් අපි හිමින් සීරුවේ විකන ගමන් හපන ගමන් හිත හදාගමු කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.